나와? 앞에 내가 왜리 말을 이래 마시나? 이게서 애플레인 프로파지. 말을 하야. 마스 프라이 메드네. 마스 프라이. 앞에 내가 내가 베스트 기회네 해봐요 보자. 샤. සුපුරුදු පරිදි අපේ හෝටල් එක යහපත් දින ෆාමසියට මේ මොකද දැන් අපි අද හයිලෑන්ඩ්ස් යනවා. ඉතින් තුන් දෙනා රෙඩි වෙනකන් අපි ආවා ඉතින් පොඩ්ඩක් චොක්ලට්ස් බලන්න. ඔව් පොඩි අයිටම්ස් එක තුනක් තිබ්බා ඒ ටික ගන්න මේ. සර දැන් ඉතින් ඉන්නව අර ත්‍රිබල නැගිටලා රෙඩි වෙලා යනවා. නැගිටලා ඉන්නේ රෙඩි වෙනවා තාම. අපි මේ ඉන්නේ මේ ගම් ගන්න නෙමෙයිද ඔහේ ඉන්නවා සීසී ගේ ඉන්න පුළුවන් ඔහේ. අපි රෙඩි මේ අර ත්‍රිබල නැගිටනකන් ඉන්නවා බල අපි. නඩේ ඇවිලිනේ නඩේ නඩේ ගුඩ් මෝර්නින් නඩේස්ලා ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් තාම 12 නේ ටියට පොඩ්ඩක් අමාරු වෙලා ඉන්නේ මේ කඳු කඳු මෙහෙම උඩට උඩට ආවන් අපි මෙහෙම ඉඩියට ඉතින් එන අමාරුවෙන් තමයි ඉන්නේ ඒ කියන්නේ කට්ටියට අමාරු වෙලා මම යන්න සෙට් වුණා වගේ මම කියේ නෑ ඉස්සුවක් මේ වැඩේ ඔව් මට තියෙනවා අයියා අරගෝ මේ සෙට් එක නම වංගු ගත්තේ මාර අයියෙන් ගත්තේ වංගු ටික දැන් අපි ඉන්නේ ජෙන්ටින් ස්කයි වර්ල්ඩ් ජෙන්ටින් හයිලෑන්ඩ්ස් යනවා නම් ඒගොල්ලෝ මේ සයිට් එක හරහා දාන්න පුළුවන් නැත්නම් වෙන සයිට්ස් තියෙනවා ඇප්ස් තියෙනවා ඉතින් හරියට බලලා දාන්න එක එක හොර දේවල් තියෙන්නත් පුළුවන් ඉතින් අපි දැන් මේ ක්ලෝක් කියන ඇප් එක හරහා අපි කොහොම හරි බ්‍රහස්පතින්දා තමා තීරණය කරේ සිකුරාද යනවා කියලා ඉතින් අපි දාන්න ගියාම සිකුරාද කියන්නේ පීක් දවසක් ප්‍රයිස් එකක් ටිකක් වැඩි පැකේජස් වල ඉතින් අපිට කොහොමත් කේබල් කාර් එක මිස් වුණා මොකද මේ පැකේජස් ඔක්කොම ඉවරලා තිබ්බේ කේබල් කාර් වල මාර ක්‍රවුඩ් එකක් හිටියේ ඉදා ඉතින් අපි තීරණය කරේ එහෙනම් තීම් පාක් එකකට විතරක් යන් කියලා අපි අවුට්ඩෝ තීම් පාක් එක තමයි යන් කියලා තීරණය කරේ ඊට පස්සේ ඉන්ඩෝ එකත් මේගොල්ලෝ ඉන්ඩෝ අවුට්ඩෝ දෙකක් තියෙනවා ඉන්ඩෝ එක ස්කයි ට්‍රොපිල්ස් අවුට්ඩෝ එක ස්කයි වර්ල්ඩ් ඉතින් අපි ගත්තේ ස්කයි වර්ල්ඩ් එකේ පැකේජ් එක හැබැයි ඔයගොල්ලන්ට ඉන්ඩෝ එකත් යන්න පුළුවන් පේ කරලා එක එක අපිට යන්න ඕන රෝලර් කෝස්ටර් මොකක් හරි තියෙනවා අපිට ඒක විතරක් පේ කරලා යන්න පුළුවන් ඉතින් ඒක පොඩ්ඩක් පාළුවේ අර පැකේජ් එකක් ගන්න නැතුව ඉතින් ආස පොඩි කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට වෙන මේ වලට පේ කරලා යන්නත් පුළුවන් ඉතින් අපි ගත්තේ අවුට්ඩෝ එක ඉතින් අපිට ක්ලෝක් එක එක්කෙනෙක්ට ගියා 11,000 ගානක් මොකද ෆ්‍රයිඩේ කියන්නේ පීක් දවසක් නිසා අපි ඊට පස්සේ ග්‍රැබ් එකක් දාගෙන තමයි කොළඹපුරේ ඉඳන් හයිලෑන්ඩ්ස් ගියේ අපිට 5 දෙනාටම ගියේ 11,000 ගානක් ටැක්සි එකට එතන කොළඹපුරේ ඉඳන් ස්කයි වර්ල්ඩ් වලට පැයයි විනාඩියක් හෝ විනාඩි 45ක් නැත්නම් පැයක් වගේ කාලයක් තමයි යන්නේ ඉතින් ඕගොල්ලෝ ඒ ටික හොඳට බලලා කරලා කලින් ප්ලෑන් කරලා යන තරමට හොඳයි ඕගොල්ලෝ කියලා දවසක් හයිලෑන්ඩ්ස් වල දවසක් හරි දවස් දෙකක් හරි ඔයගොල්ලෝ කැමති දවසක් ඉන්න පුළුවන් හොටෙල්ස් තියෙනවා ඔව් කට්ටියගේ පළවෙනි රයිඩ් එක මේ වයසක කට්ටිය මෙතන වයසක කට්ටිය මෙතන පොඩි කට්ටිය ගියා මට බයයි යන්නේ යන්න වයසයි දුකද මේ වල යන්න ඉස්සර බය නැති වුණා
අපි යන්න සොම්බිනේ තුරනේ. මෙතන බය බය තුන්දෙනෙක් ඉන්නවා. කෙනෙක් කවුද? කෙනෙක් සමත් බයයි, විහඟ බයයි. මමත් බයයි. ආ බය නැද්ද? අම්මු බය නැහැලු. විහඟ බයයි. දැන් අපි යනවා මේ සොම්බි අවුට් බ්‍රේක්. උයි දන්නේ ලාලයි. තුවන්න නම් එපා පුතේ දාලේ. මෙන්න මේකට යන්නේ. සොම්බි සොම්බි එකට යනවා මේ සොම්බිස්ලා ටික. No lights. No lighters. Keep your cell phone in your pocket. We don't want to attract the zombies. Stand in one straight line and don't touch anything. You will get infected. Now is not the time to be scared. If you're scared, leave. කලින් වීඩියෝ එකේ තියෙනවා මේ අපිට යන්න හම්බුන්නේ නැහැ බය වෙච්ච වැඩිකමට. ඒත් අපි දෙන්න කලින් ගියා මේ මේක බය එක මොකද ඇත්ත මිනිස්සු වෙන්නේ මේක ඇත්ත මිනිස්සු නෑ. හැබැයි අවුලක් නැහැ ෂේ. ෂොට් එක පෙන්වන්න විදියන්නේ එනවාට මේ මාර ලස්සනයි. මාර ලස්සනයි. නෝරෙලියට පැය 3යි සීතල ගන්න නම් මෙහෙට පැයයි. මොනවත් පාරක් ඉදමෙන් සෝල්ලොන්ඩක් පේන දෙයක් දන්නේ නැහැ නේ. පාරක් පේන්නේ නැහැ මේ සම්පූර්ණ වෙහෙර. සම්පූර්ණ මේතු. අපි ආරවා දැන් හරිහි ඉඳ හයිලෑන්ඩ්ස් ඉඳන් ඇවිල්ලා පැවිලියන් එක පැත්තට. Thank you.
හරියටම කිව්වොත් එහෙම ස්ලීප් ලයන් සූට්ස් හොටෙල් එකේ ඉඳන් එවිදන් එනකොට මේ හොටෙල් එක තියෙන පැත්තේම තමා තියෙන්නේ මේ රෙස්ටුරන්ට් එක. මේක ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. හැබැයි එනකොට මැලේෂියන් ඉන්දියන් කෑම දෙකම තියෙනවා. ඉතින් අපි මෙතන තියෙ මසාලා තෝසේ ගත්තා, ඒකට කරීසාවා, ඊට පස්සේ මටන් කොත්තු ගත්තා, ඊපස්සේ නාන් ගත්තා. ඉතින් ඒ වගේ අපි අයිටම්ස් පහක් හයක් විතර ගත්තා. ඒ ඔක්කොටම ලංකාවේ මුදලින් අපිට ගියේ රුපියල් 1900ක් වගේ අඩු මුදලක්. ඉතින් අපිටත් හිතා ගන්න බැරි වුණා ඒකට ගාන වැදුනද කියලා අපි චෙක් කරලා බැලුවා. එනට හරිම අඩුයි. ඒ වගේම මාර රහයි. ඉතින් රටකට ගියාම අපි එක එක වර්ගයේ කෑම කාලා බලන්න ඕන, එක එක තැන් වලින් කෑම ට්‍රයි කරලා බලන්න ඕන. ඒත් මේවා හැමදාම කන්න මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒත් ඉතින් තැනකට ගියාට පස්සේ රටකට ගියාම ඉතින් ඉඳලා හෙඩ්ලා ට්‍රයි කරාට කමන්නේ නැහැ. වයිවාරණ කෑම ජාති එක එක රටවල් වල තියෙන. ඉතින් ওই විදිහට තමයි අපේ දවස් ඉතින් ජෙන්ටින් ගිහිල්ලා ආවට පස්සේ අපි කෑම කාලා ඔක්කොම කරලා රාමරේට යදි කොහමරි 3ට කිට්ටුයි, කොහමරි 3-4 විතර වුණා. ඉතින් අපේ තව එක බ්ලොග් එකක් තමයි ඉතුරුලා තියෙන්නේ මැලේෂියන් ටුවර් එකේ. එහෙනම් ඉතින් අපි ඒ බ්ලොග් එකෙන් හම්බෙමු. Thanks for watching.